समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमोक्खदम् धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता धम्मस्सवन कालो अयं बदन्ता नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस्स भगवतो अरहतो सम्मा सम्बुद्धस्स चत्तारो मे व्यग्गपज्ज धम्मा कुलपुत्तस्स दिट्ठधम्म हिताय संवत्तन्ति दिट्ठधम्म सुखाय कत मे चत्तारो उट्ठान संपदा आरक्क संपदा कल्याण मित्तता समजीविकताति सद्धा बुद्धि संपन्न कारुणिक वासनावंत पिंगतुनि मे पिंगतुन सेलोम देना मे अवस्थाव तुलदी सूदानम वन्ने अब तिलोकर बुद्धराजानन वहांसे विसिन ලෝක සත්වයා කෙරෙහි පතල මහා කරුණාවෙන් යුක්තව දේශනා කරන්නට යෙදුනා වූ ශ්‍රී සද්ධර්මයෙන් බිදක් ශ්‍රවණය කිරීමට. ඉතින් පින්වතුනි ධර්මය ශ්‍රවණය කිරීමට ප්‍රථමව මම ඔබ සියලුම දෙනාට මේ ධර්මය කියන්නේ මොකද්ද? මේ ධර්මයේ තියෙන වටිනාකම අපි ධර්මය ශ්‍රවණය කරන්නේ කුමන පරමාර්ථයෙන්ද යන්න පැහැදිලි වීම සඳහා කෙටි ධර්මාවාදයක් ලබා දෙන්නම්. ධම්මං විනානත්ති පිතාච මාතා තමේව තානං සරණං පතිට්ඨා තස්මාහි භෝ කිඤ්ඤ මඤ්ඤප්පහාය සුනාත ධාරේත චරාද ධම්ම පිංගුතුනි මේ ලෝක සත්වයාට ධර්මයට වඩා ලොකු මවක්වත් පියෙක්වත් නැහැ මේ ලෝක සත්වයාට තිබෙන එකම පිහිට පිලිසරණ ප්‍රතිෂ්ඨාව තමයි මේ ධර්මය කියලා කියන්නේ ඒක නිසා ධර්මය ශ්‍රවණය කරන විට සෙසු කටයුතු නවතලා මේ ධර්මයේම අසව් ධර්මයේම දරව් ධර්මයේම හැසිරෙව යන්න තමයි පින්තුනි ඒ ගාථාවේ සරල අදහස වන්නේ. මේ ගාථාවේ අවසාන පේළිය සඳහන් වෙනවා සුනාත ධාරේත චරාත ධම්මේ කියලා. සුනාත කියන්නේ පින්තුනි හොඳින් බණ අහන්නට ඕනි කියන එක. විහාය වික්කේප මලං අට්ටිකත්වාන සාදුකං සද්දම්මං සවණං එත්ත සවණන්ති පෞච්චති. අපගේ මේ සිතේ තිබෙන වික්ෂිප්ත දෝෂය දුරු කරලා පදයක් පදයක් පාසා අර්ථයෙන් මෙනෙහි කරමින් මේ ධම්මාරම්මණය කෙරෙහිම ඇලෙනු සිතින් යුක්තව බණ අසනවාට තමයි පින්වදුනි හොඳින් බණ අහනවා කියන්නේ. ඉතින් අපගේ මේ පෘථග්ජන චිත්ත සංතාණය බොහොම වික්ෂිප්තයි, හරිම කලබලයි. ඒක අරමුණක පවත්වා ගැනීම හරිම අපහසුයි. හරියට කුළු ගොනෙක් වගේ පොරුදු ආරම්මණ රසවලට කොයි මොහොතේ කඩා පණීද කියලා අපි කාටවත්ම කියන්නට බෑ. ඉතින් ඒක නිසා පින්වතුනි මේ කුළු ගණිකු වගේ අපේ සිත සති නැමැති රැහෙනින් මේ ධම්මා රමණේ කියන කණුවෙහි හොඳින් බැඳගත්තොත් තමයි අපිට මේ බණ අසනවා කියන කාරණාව හොඳින් සිද්ධ කරගන්නට පුළුවන් වන්නේ. ඉතින් ඒක දෙවෙනියට සඳහන් වෙනවා ධාරේත කියලා. ධාරේත කියන්නේ ඇසෝ ධර්මය සිතිලා දරා ගන්නට ඕනි කියන කාරණාව. ඉතින් අපි බණ ඇසුවට විතරක් මදි
එම බණ හොඳින් මතකයේ තබා ගන්නටත් ඕන. ඉතින් බින්දුතුනි මේ ලෝකයේ තිබෙනවා මතකයේ තබා ගත යුතු දේවල් සහ මතකයේ තබා ගත නොගත යුතු දේවල්. ඉතින් ඔබ කල්පනා කරලා බලන්න මේ සමාජය තුළ ජීවත් වීමේදී අපට යම්කිසි පුද්ගලයෙක් බණිනවා, ගරහනවා, ඊර්ෂ්‍යා කරනවා, කුහකකම් කරනවා, වෛර කරනවා. ඉතින් ඒ වගේ දේවල් අපි කවදාවත් මතකයේ තබා ගන්නට හොඳ නැහැ. ඉතින් ඒ වගේම තමයි අපිට කරදරයක් විපතක් ඇති වූ අවස්ථාවන්වලදී යම්කිසි කෙනෙක් අපට සුළුවෙන් හෝ උපකාරයක් කරනවා, අපට උදව්වක් කරනවා. ඉතින් ඒ වගේ දේවල් පින්වදනේ අපි අනිවාර්යයෙන් මතකයේ තබා ගන්නට ඕනි. ඒව මතකයේ තබාගෙන කළගුණ දක්වන්නට අප නිරන්තරයෙන්ම පුරුදු වන්නට ඕනි. පින්වතුනි මේ ලෝකයේ අපිට මතකයේ තබා ගන්නට තියෙනවා නම්, සිහියේ තබා ගන්නට තියෙනවා නම්, මේ ධර්මයට වඩා ලොකු වෙනත් කිසිම දෙයක් නැහැ පින්වතුනි. මේ ධර්මය කියන්නේ ඉතාමත්ම වටිනා දුර්ලභ වූ දෙයක්. ඉතින් අපිට ධර්මයට වඩා මතකයේ තබා ගන්නට මේ ලෝකයේ වෙනත් කිසිම දෙයක් නැහැ. ඉතින් ඒක නිසා අපි මේ අහන ධර්මය හොඳින් ධාරණය කරගන්නට ඕනි. ඒ කියන්නේ මතකයේ තබා ගන්නට ඕනි. ඒක කියවන තුන්වෙනි කාරණාව චරාද ධම්මේ කියලා. ඒ කියන්නේ පින්වතුනි අපි අහලා මතකයේ තබාගත්තු ධර්මයට අනුව හැසිරෙන්නට ඕනි කියන කාරණාව. අපි වණ අහන්නට ඕනි, මතකයේ තියාගන්නට ඕනි. ඒ වගේම ඒ ධර්මයට අනුව අපගේ ජීවිතය හැඩගස්වා ගන්නට ඕනි. එතකොට තමයි පින්වතුනි ධම්මෝ හවේ රක්කති ධම්මචාරේ කියන ආකාරයට ධර්මයේ හැසිරෙන අපිව ධර්මයේ විසින්ම ආරක්ෂා කරන්න. හොඳයි, එහෙමනම් මේ පින්වතුන් සියලුම දෙනා මේ අවස්ථාව තුළදී ඔබලාගේ සිත, කය, වචනය කියන තුන්දර හොඳින් සංවර කරගෙන මේ ධර්ම දේශනාව අසන්න, ධාරණය කරගන්න, ඒ අනුව ඔබලාගේ ජීවිතය හැඩගස්වා ගන්න. ඉතින් පින්වතුනි අද දිනේ මම ඔබලාට ධර්ම දේශනා කිරීම සඳහා බලාපොරොත්තු වන්නේ ව්‍යග්ගපජ්ජ සූත්‍රයේ සඳහන් වන ගිහි පින්වතුන්ගේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වන ධර්ම කාරණා කිහිපයක් පිළිබඳවයි. පින්වතුනි අප තිලෝකර බුදුරජාණන් වහන්සේ එක්තරා දිනක් කෝලිය ජනපදයේහි කක්කරපත්ත කියන නියම් ගමේ වැඩවාසය කරන්නට යෙදුණි. මේ කෝලිය ජනපදය පිහිටලා තිබෙන්නේ ශාක්‍ය ජනපදයේ ආසන්නයේ. මේ කෝලිය ජනපදයයි ශාක්‍ය ජනපදය වෙන්වන්නේ රෝහිණී කියන නදී. ඉතින් පින්වතුනි මේ ජනපද දෙක අතර ආවාහ විවාහ කටයුතු සිද්ධ වීම නිරන්තරයෙන්ම පැවතුණා. බුදුරජාණන් වහන්සේගේ මව වූ මහා මායා දේවිය, සුළු මව වූ මහා ප්‍රජාපති ගෞතමී දේවිය, යසෝදරා දේවිය, ඒ වගේම දේවදත්ත තෙරුන් ආදී මේ සියලුම දෙනා කෝලිය වංශයට අයත් පිරිස. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ ශාක්‍ය ජනපදයට මෙන්ම කෝලිය ජනපදයටත් වැඩම කරලා නිරන්තරයෙන්ම ධර්ම දේශනා පැවැත්වුවා. ඉතින් එක්තරා දිනක් බුදුරජාණන් වහන්සේ මේ කෝලිය දේශයේහි කක්කරපත්ත කියන නියම් ගමේ වැඩවාසය කරන අවදී දීඝජානු කියන කෝලිය පුත්‍රයෙක් බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණි. මෙහෙම පැමිණලා මේ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේට වැඳලා එකත් පස්සෙක ඉඳගෙන බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා, භාග්‍යවතුන් වහන්ස, අපි අඹදරුවන්ගේ දුක් ගැහැට මැද නිදන ගිහි කසීසලු හඳින, කසීසලු පොරවන, රන් රෙදී මසු කහවණු පරිභෝජනය කරන ගිහි කාම්භෝගී වූ වෙමු. ගෞතමයන් වහන්ස, අප සියලුම දෙනාගේ මෙලොව ජීවිතයට හේතු වෙන කාරණා ඇතුළත් කරමින් අපට ධර්ම දේශනාවක් සිද්ධ කරන්නටයි කියලා මේ දීඝජානු කෝලිය පුත්‍රයා බුදුරජාණන් වහන්සේගෙන් ඉල්ලීමක් කරනවා. ඉතින් පින්වතුනි ඒ අනුව තමයි අප තිලෝකර බුදුරජාණන් වහන්සේ මේ ව්‍යග්ගපජ්ජ සූත්‍රය දේශනා කරන්නට යෙදුණි. චත්තාරෝ මේ ව්‍යග්ගපජ්ජ ධම්මා කුලපුත්තස්ස දිට්ඨ ධම්ම හිතාය සංවත්තන්ති, දිට්ඨ ධම්ම සුඛාය, කතමේ චත්තාරෝ උට්ඨාන සම්පදා ආරක්ඛ සම්පදා කල්යාණ මිත්තතා සමජීවිකතා. පින්වතුනි මේ අර්ථය තමයි බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා. ව්‍යග්ගපජ්ජය මෙලොව කුලපුත්‍රයෙකුගේ ගිහි ජීවිතය සාර්ථක කර ගැනීමට හේතු වන කාරණා හතරක් තියෙනවා. ඒ කවරේ දෙයක්? උට්ටහන සම්පදා උත්සාහ සම්පත්තිය, ආරක්ක සම්පදා ආරක්ෂා සම්පත්තිය, කල්යාණ මිත්‍රතා කල්යාණ මිත්‍ර සම්පත්තිය, සමජීවිකතා සමසේ දීපවත්ම කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් පින්වතුනි
අපි පළමුවෙන් බලමු එහි පළවෙනි කාරණාව ඒ කියන්නේ උත්සාහන සම්පදා උත්සාහ සම්පත්‍ය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ව්‍යාග්ගපජ්ජය උත්සාහ සම්පත්‍ය කෙසේද යත් මෙලොව කිසියම් කුල පුත්‍රෙක් කුෂිකර්මාන්තෙන් හෝ රාජ්‍ය සේවයෙන් හෝ ගවපාලනයෙන් හෝ අවිසිල්පෙන් හෝ යනාදී වශයෙන් කුමන හෝ රැකියාවක් සිද්ධ කරයි නම් ඔහු ඒ රැකියාව සිද්ධ කිරීමේදී ඒ පිළිබඳව අලස නොමැතිව කම්මැලි නැතිව වීරයෙන් යුක්තව එම කටයුත්ත සාර්ථකව සිද්ධ කරයි නම් මේ ඔහුගේ උත්සාහ සම්පත්‍ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් මෙන්නතන මේ පැහැදිලි වන්නේ අපි එදිනදා ජීවිතය තුළදී සිද්ධ කරන සෑම කටයුත්තක්ම අපි අලස නොමැතිව වීරයෙන් යුක්තව ඒ දේ කරන්නට පුළුවන් කියන හැඟීමෙන් උත්සාහයෙන් යුක්තව කරනවා නම් ඒක තමයි බුදුරජාණන් වහන්සේ උත්සාහ සම්පත්‍ය කියලා දේශනා කරන්නට යෙදුණේ. ඉතින් පින්වතුන් කල්පනා කරලා බලන්න අප තිලෝකර බුදුරජාණන් වහන්සේ සාරා සංඝේ කල්ප ලක්ෂයක් පෙරුම්දම් පුරලා උතුම් වූ සම්මා සම්බුද්ධත්වයට පත් උනේ බුදුරජාණන් වහන්සේ සතුව පැවති උත්සාහ සම්පත්‍ය නිසා. ඉතින් ඒක නිසා පින්වතුනි අප සියලුම දෙනා නිරන්තරයෙන්ම කල්පනා කරන්නට ඕනි අපගේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීමට අවශ්‍ය නම් උත්සාහයෙන් යුක්තව කටයුතු කරන්න. අපි අධ්‍යාපන කටයුතු සිද්ධ කරද්දී වේවා වෙළෙහෙන දාම් කටයුතු ආදී විවිධ රැකී රක්ෂා කටයුතු සිද්ධ කිරීමේදී ඒ පිළිබඳව කම්මැලි නැතුව උත්සාහයෙන් යුක්තව සිද්ධ කරනවා නම් අපට එම කටයුතු සාර්ථක කර ගන්නට පුළුවන්. ඒක නිසා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අපගේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීමේ පළවෙනි කාරණාව වශයෙන් උත්සාහ සම්පත්‍ය ඇති කරගන්නට අවශ්‍යයි කියලා. දෙවෙනි කාරණා බලමින් පින්වතුනි ආරක්ක සම්පදා ඒ කියන්නේ අප විසින් රැස් කරගත්ත ධනය ආරක්ෂා කර ගැනීම. බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා ව්‍යාග්ගපජ්ජය ආරක්ක සම්පදාව නම් මෙලොව කුල පුත්‍රයෙක් උත්සාහයෙන් යුක්තව දෑත දෙපය වෙහෙසවලා දහඩිය මහන්සිය වගුරුවලා ධාර්මිකව ඉඳලා ධාර්මිකව හරිහම්බ කරගන්නා වූ ධනය ආරක්ෂා කර ගැනීම තමයි ආරක්ක සම්පදාව කියන්නේ. ඒ කියන්නේ පින්වතුනි අප සතුව පවතින ධනය එහෙම නැත්නම් භෝග සම්පත් විවිධ ආකාරයෙන් විනාශ වෙන්නට පුළුවන්. රජතුමා විසින් රාජසන්තක කරන්නට පුළුවන්. එහෙම නැත්නම් සොර සතුරන් විසින් පැහැර ගන්නට පුළුවන්. ගින්නෙන්, ජලයෙන්, විවිධ සතුරු උපද්‍රව වලින් එම ධනය එහෙම නැත්නම් භෝග සම්පත් විනාශ වෙන්නට පුළුවන්. ඉතින් මෙසේ විනාශ වීමට නොදී ඒව ආරක්ෂා කර ගැනීම තමයි බුදුරජාණන් වහන්සේ ආරක්ක සම්පදායන්ෙන් දේශනා කරන්නට යෙදුනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරන ආකාරයට උට්ටාන වීරිය ආදිගතා බාහා බල පරිචිතා සේදා වක්කිතා ධම්මිකා ධම්මලද්දා කියන ආකාරයට අපි විසින් රැස් කරගන්නා ධාර්මික භවභෝග සම්පත් අප ආරක්ෂා කර ගැනීම තමයි එහිදී බුදුරජාණන් වහන්සේ ආරක්ක සම්පදායන්ෙන් දේශනා කරන්නට යෙදුනේ. ඉතින් මේක තමයි පින්වතුනි ගිහි පින්වතුන්ගේ මෙලව ජීවිතය සාර්ථක කර ගැනීමට දියුණු කර ගැනීමට හේතු වන දෙවෙනි කාරණාව. අපි දැන් බලමු තුන්වෙනි කාරණාව. ඒ තමයි පින්වතුනි කල්යාණ මිත්‍රතා. ඒ කියන්නේ කල්යාණ මිත්‍ර සම්පත්. මෙලව ජීවිතය දියුණු කර ගැනීමට හේතු වන තුන්වෙනි කාරණාවය බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරනවා මෙලව යම්කිසි ගුල පුත්‍රයෙක් තමා ජීවත් වන ප්‍රදේශයේ සිටින තමා හා සමාන ගති පැවතුම් ඇති අයෙක හෝ තමාට වඩා උසස් ගති ලක්ෂණ ඇති ගුණනුවණින් යුක්ත අයෙක හෝ ආශ්‍රය කරයිද ඔහෝ එම පුද්ගලයා ආශ්‍රය කිරීමේදී ඔහු සතුව යම්කිසි සද්ධා සම්පත්තියක් වේ නම් ඒ පුරුදු වෙයි, සීල සම්පත්තියක් වේ නම් ඒ පුරුදු වෙයි, ත්‍යාග සම්පත්තියක් වේ නම් ඒ පුරුදු වෙයි, ප්‍රඥා සම්පත්තියක් වේ නම් ඒ පුරුදු වෙයි. මේ ආකාරයට ඔහු සතුව පවතින මේ සම්පත් පුරුපුරුදුවී ඉතාමත්ම හොඳින් ප්‍රඥාවන්තව තමන්ගේ ජීවිතය ගත කරනවා නම් කල්යාණ මිත්‍රයන් නිරන්තරයෙන් ආශ්‍රය කරනවා නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියලා පැහැදිලි කරන්නට යෙදුනේ. ඉතින් පින්වතුන් කල්පනා කරලා බලන්න මේ සමාජය තුළ ජීවත් වීමේදී අපට විවිධ වූ පුද්ගලයන් ආශ්‍රය කරන්නට ලැබෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනා සිංහලෝවාද සූත්‍රයේදී කල්යාණ මිත්‍රයෝ හතර දිනක් සහ පාප මිත්‍රයෝ හතර දිනේ පිළිබඳව. කල්යාණ මිත්‍රයෝ හතර දිනා තමයි පින්වතුනි උපකාරක සමාන සුඛ දුක්ඛ අත්තක්කායි අනුකම්ප කියන්නේ. ඒ වගේම තමයි පාප මිත්‍රයෝ හතර දෙනා අඤ්ඤ දත්තුහර වචීපරම අනුප්පිය බාණි අපාය සහායක. ඉතින් මෙවැනි කල්යාණ මිත්‍රයන් අපි ආශ්‍රය කරලා
අර දෙවෙනියට සඳහන් කරන්නට යෙදුණු පාප මිත්‍රයන් ආශ්‍රය කිරීමෙන් වැළකෙන්නට ඕන. ඒට බලුවන් පින්වතුනි අපට අපගේ මෙලෝ ජීවිතය සාර්ථක කරගන්නට. ඉතින් පින්වතුනි එක්තරා දිනක් ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් විමසා සිටිනවා. භාග්‍යවතුන් වහන්සේ මේ සම්මා සම්බුද්ධ ශාසනයෙහි හරි අඩක් පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මත නේද කියලා. ඒට පින්වතුනි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ආනන්දේ එහෙම පවසන්න එපා. මේ මුළු සම්මා සම්බුද්ධ ශාසනයම පවතින්නේ කල්යාණ මිත්‍ර සම්පත්තිය මතය කියලා. ඉතින් පින්වතුනි ඔබ සියලු දෙනාම කල්පනා කරන්න ඔබ සියලුම දෙනාගේ මෙලොව ජීවිතය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය නම් අප සියලුම දෙනා සතුව මේ කල්යාණ මිත්‍ර සම්පත්තිය කියන කාරණාව අනිවාර්යයෙන්ම පවතින්නට ඕන. දැන් අපි බලමු ගිහියාගේ මෙලොව ජීවිතයේ හේතු වෙන සිවෙනි කාරණාව. ඒ තමයි පින්වතුනි සමජීවකතා, ඒ කියන්නේ සමසේ ජීවිතය ගත කිරීම. බුදුරජාණන් වහන්සේ මේ පැහැදිලි කරන්නට යෙදුනා ව්‍යග්ගපජ්ජය සමජීවකතාව කෙසේ දෙයක්. මෙලොව යම් කිසි කුලපුත්‍රයෙක් තමන්ට ධනය ලැබෙන ආකාරයක් දැනගෙන, තමන්ගෙන් ධනය වියදම් වෙන ආකාරයක් දැනගෙන, මාගේ ආදායම වියදම ඉක්මවා නොපවතින්නේ, මාගේ වියදම ආදායම ඉක්මවා නොයන්නේ යනාදී වශයෙන් සලකමින් තමන්ට ලැබෙන භවභෝග සම්පත් සම මට්ටමින් පවත්වා ගනී නම් ඒ තමයි බුදුරජාණන් වහන්සේ සමජීවිකතා, එහෙම නැත්නම් සමසේ දිවි පැවැත්ම කියලා හඳුන්වන්නට යෙදුනේ. ඉතින් පින්වතුනි කල්පනා කරලා බලන්න බුදුරජාණන් වහන්සේ මෙහිදී දේශනා කරන්නට යෙදෙනවා තරාදියක් අතර ගන්නා වූ පුද්ගලයෙකු මෙපමණ බරකින් මේ තරාදිය පහළ යන්නේ, මෙපමණ බරකින් තරාදිය ඉහළ යන්නේ අනාදී වශයෙන් තරාදියක් අල්ලා ගන්නාසේ මෙලොව සිටින කුලපුත්‍රයන් විසින් තමන්ගේ අයවැය අයවැය සමව පවත්වා ගන්නට ඕනි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඉතින් පින්වතුනි කල්පනා කරලා බලන්න බොහෝ ධනය තියෙන පුද්ගලයෙකු එම ධනය තමන් පරිභෝජනය කරන්නෙත් නැතුව අන් අයට පරිභෝජනය කරන්නට දෙන්නේ නැත්නම් ඔහු බෞද්ධ සමාජයේ හඳුන්වනවා අජද්දුමාරික හේවත් නොකා නොබී මැරෙන්නෙකු කියලා බෞද්ධ සමාජය තුළ හඳුන්වන්නට යෙදුණා. ඉතින් පින්වතුනි එවැනි පුද්ගලයන්ගේ ධනය හරියට රකුසන් අරක් ගත්ත විලක් වගේ. එහම රකුසන් නෙමෙයි විලෙන් ජලය පානය කරන්නෙත් නැහැ, අන් අයට පානය කරන්නට දෙන්නෙත් නැහැ. ඉතින් ඒ වගේ තමයි අර මසුරන්ගේ ධනය ඔහු භාවිතා කරන්නෙත් නැහැ, අන් අයට දෙන්නෙත් නැහැ. ඉතින් එහෙම වෙන්නට හොඳ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණා. ඒ වගේම තමයි ඒක අනිත් පැත්ත ධනය නැති බොහොම දුප්පත් පුරුෂේ ණය වෙමින් තමන්ට වියදම දැරීමට නොහැකි ආකාරයට වියදම් කරමින් බොහෝ සතුරු වෙමින් නිකරුණේ ධනය නාස්ති කරයි නම් ඔහු හඳුන්වන්නේ බෞද්ධ සමාජයේ උදුම්බර කාදිකයෝ කියලා. උදුම්බර කාදිකයෝ කියන්නේ පින්වතුනි දිමුල් නොහොත් අට්ටිකා ගෙඩි කන්නෙකු. ඉතින් මේ දිමුල් ගෙඩි කඩන පුද්ගලයා දිමුල් ගස හොලවලා එම ගසෙන් ගෙඩි බිමට වැටුණාට පසුව අර ඒ ගසේ තිබෙන පැහෙන ගෙඩි විතරයි අනුභව කිරීමට තෝරා ගන්න. ඉතින් අර අමු ගෙඩි සියල්ලම අපතේ යනවා. ඉතින් ඒ වගේ තමයි අර ධනය නැති පුද්ගලයෙකු තමන්ට දරා ගැනීමට නොහැකි ආකාරයට ධනය වියදම් කිරීමෙන් ඔහුගේ ධනයත් ඒකාන්තයෙන් විනාශ වෙලා යනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ අර මුලින් සඳහන් කරපු අජද්දුමාරික කියන පුද්ගලයා ධනය වේදම් කරන ආකාරයට වැඩියමුත් ධනය වේදම් නොකර සිටින්නේ නැතුව උදුම්බර කාදිකයෙකු කියන පුද්ගලයා වගේ ධනය වැඩියෙන් වේදම් කරන්නේ නැතුව සම මට්ටමින් තමන්ගේ භවභෝග සම්පත් පවත්වාගෙන යන්නට කියලා තමයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුනේ. ඒක තමයි පින්වතුනි සමජීවිකතාව කියන්නේ. අපට අපගේ මෙලොව ජීවිතය යහපත් කර ගැනීමට අවශ්‍ය නම් මේ සමජීවිකතාව කියන කාරණාව අනිවාර්යයෙන්ම අනුගමනය කරන්නට සිද්ධ වෙනවා. ඉතින් බලන්න පින්වතුනි අප තිලෝකුරු බුදුරජාණන් වහන්සේ මේ ගිහිවාගේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට දේශනා කරපු කාරණා හතර. පළවෙනි කාරණාව උත්සාහ සම්පත්තිය, දෙවෙනි කාරණාව ආරක්ක සම්පත්තිය, තුන්වෙනි කාරණාව කල්යාණ මිත්‍ර සම්පත්තිය, හතරවෙනි කාරණාව සමසේ දීපවැදී. ඉතින් පින්වතුනි මෙම කාරණා හතර නිවැරදිව අපි අනුගමනය කරනවා නම් අපට අපගේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමේ හැකියාව ලැබෙනවා, වාසනාව ශක්තිය ධෛර්යය ලැබෙනවා. ඉතින් පින්වතුනි මෙහිදී බුදුරජාණන් වහන්සේ තවත් දේශනා කරන්නට යෙදුනා අපගේ ධනය විනාශ වන දොරටු හතරක් සහ ධනය ආරක්ෂා වන දොරටු හතරක් පිළිබඳව. අපි මුලින් බලමු ධනය විනාශ වන දොරටු හතර පිළිබඳව.
इतिदुत्तो होति सुरादुत्तो होति अक्कदुत्तो होति पापमित्तो पाप सहायो पाप संपुअंकु यम किसी कुलपुत्रे स्त्री लोलियक वेनम सुरा लोलियक वेनम सोदु लोलियक वेनम पापमित्रन असुर करायनम ओहगे दान्य एकांतेम विनाशन बा बुद्धरायन वांसे देशना करन्नट हेदुना एवागे तमे एके अनित पैत्त न इतिदुत्तो होति न सुरादुत्तो होति न अक्कदुत्तो होति कल्याण मित्तो कल्याण सहायो कल्याण संपुअंकु याम किसी कुलपुत्रे स्त्री लोलियक नवे सुरा लोलियक नवे सूदु लोलियक नवे कल्याण मित्र नाश्य करायनम ओहगे दाने आरक्षा वन बव बुद्धरजान वहांसे देशना करन्नट हेदुना ते वगे तम पिंगतुडि बुद्धरजान वहांसे मेहदी उदाहरण गिन हर दकुमें पेन्नवा विशाल जले तीन तटाकट जले अतुलवन दोरटु वहला जले पिटवन दोरटु विवृत कल तबनवा ఇది మేఘాలయట వర్షావత్ నోసినవానం మేము తడాగే జల ఏకాంతేమ వేలీ సిద్ధియాను ఏవాగే తమ పింగుతుని అర ధన వినాశవన దొరటు హతర అనుగమనే కరణ బుద్ధగలయాగే ధన ఏకాంతేమ వినాశవన భవ అప తిలోకర బుద్ధరజాన వహన్సే దేశనాకర అన్నటేదును ఏవాగేమ తమ విశాల జలే తీన తటాకేకట జలే అతులవన దొరటు వివృత కరళ జలే పిటవన దొరటు वसाद बनो ऐकालेट वर्षावत लबेन वाणा ओहगे दने एकांतेम आरक्षावन बव बुद्धरायन वहांसे देशना करन्नट यदुना तिपिंग सीलुम देना कल्पना करगन्न मे आकारेट अपि दने विनाश नोवन दोरटु अनुगमनी करमिन अरमा इहते संधान करन्नट यदुनु गिहियागे मेले जीविते दिवुनु कर गेनीमट हेतु वन कारणा हतर वन उत्साह संपत्ति आरक्षा संपत्ति कल्याण मित्र संपत्ति हा समसे दीपवत्म अनुगमनी कर ඔබගේ මෙලොව ජීවිතය සාර්ථක කර ගැනීමට ඔබ සියලුම දෙනාට හැකියාව ලැබෙනවා. හොඳයි එහෙමනම් ඔබ සියලුම දෙනා කල්පනා කරගන්න. අද මම මේ ධර්මදේශනාව දේශනා කිරීම තුලින් ප්‍රස් කරගන්නට යෙදුනා වූ සියලුම කුසල ධර්මයේ හේතුවෙන් ඔබ ඔය පින්වතුන් සියලුම දෙනාගේ මෙලොව ජීවිතයේ මෙන්ම පරලොව ජීවිතයත් සර්වපකාරයෙන් සාර්ථක කරගන්නට මේ සියලුම කුසල ධර්මයන් හේතු වේවා වාසනාව වේවා යනුවෙන් සියලුම දෙනා සාදුකාරයක් පවත්වන්න. ditta dhamma vedaniyawama මේ ජීවිතයේදීම ප්‍රතිඵල ලබා දෙන කාරණාවන් පිළිබඳව අපේ ජීවිතවලට අපි එකතු කරගන්න ඕන මොනවද කියන එක පිළිබඳව හැමදාමත් අපි කියනවා වගේ අපේ පොඩි ස්වාමීන් වහන්සේ නමකගේ ඒ නොකිලිටි සිතකින් හිමිදිරි උදෑසන अपे हित पहान करान्नट मे वगे धर्मदेशनावक श्रवणे करान्न लभ्यम पिन्नत्नि हिताम वेदगत्वेन अपे जीवितोल्ट गुडा कारण एकराशी करगन्न लोकु हेकियावक् तियेनवा उदासन मे केलेस्वलट वदिन प्रहारयक् विदिहटयि मम हितन्ने अपि नोयेकुत् केलेस् धर्मयन् एक जीवत् वेनकोट एक देवल् समहरलट प्राणघात करन अदहसिन् समहरलट अद दवसे होरकमक् करन अदहसिन् कामेवर्धव हसीम बोरुखीम वेनी यम किसी किलिस धर्मयाताम दरुणु आकारेट क्रियात्मक करानट अधहस्तियागन इन्न दवसाक्वेन पुलवा एम विलावक मे कुडा स्वामी हंसे नमक अपे जीवित जयगांड ससर सुपत करगांड मे वगे धर्म देश नमक सिद्ध कर पुहाम ये देश नवश्रवण हित निवेन्नट लघु हेतु हंसरे भूम पुण्यन धनाकू उड़पेरवे पंजावंश सामनेर स्वामी वहांसे तमाइ अद दवसे मे धर्मदेश नाव सिद्धकंट यदेन्ने तिमृग शासन रक्षक बलमंडे गरलेखाधिकारी दिमटकोड महाविशुद्धाराधिपति वलीमड शांत स्वामी वहांसे गे शिष्य स्वामी वहांसे नमक दिमटकोड महाविशुद्धारामिक महिताने वरिदेने इद्रिय नायक स्वामी वहांसे तेक् मे स्वामी हंसला निर्माण कर आकार पिटिबंध निग्रोधाभिमान वेड़सटनगदी उन्हांस मुनगहन बलापुरत्वेन यदिंगी नायक स्वामी हंस वगेम अपे उड़पेरवे पंजावंस सामने स्वामी हंस भूम पुण्यन मुदनाकर्मो बाप हेमदनाम जनतुनावशीलूम पुण्यशक्ति उन्हांसलागे सासनिक जीवित सुपत्न हेतु करगण्यन्ना महासासनिक सेव्यान तव बहु काल सिद्ध करगन्नट शक्ति धैर्य लभेवा अपे पुड़ी हामद्रुवंट महायातिवर हंसे नमक अन्नट मे सियलु पुण्यशक्ति हेतु प्रार्थना करमु योगि मद दवसे मे कर्तव्यट उरदीला अनागत शासने अभिवृद्धि सदहा आवश्यक कटयुत संपादने कल दिन्ने
මාතලේ පදිංචි කුමාරි කරුණාරත්න මහත්මිය සහ නිලුම් ජයසුන්දර මහත්මිය නිකුර ධර්මාන වැඩසටහනට සම්බන්ධ සියලු සාමණේර ස්වාමීන් වහන්සේලාට ආශිර්වාද කිරීම අපේ ප්‍රාර්ථනාවම ඒ අයත් ඇති කරගෙනමයි මේ දායකත්වය ලබා දෙන්නෙත් 2023/7/14 වෙනි දිනට 5 වෙනි උපන්දිනය සමරන මෙතුළු ජයසුන්දර දියණියට ආශිර්වාද කරන්නටත් 84 වෙනි වියේ පසු වෙන ඒ.එම්. කරුණාරත්න මහත්මයාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නටත් ඒ වගේම නායක ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටද සුජීවත්ව සිටින ඔබ අප හැම දිනාට නිරෝගී සුවය ප්‍රාර්ථනා කරන්නට හා උතුම් චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධ වේවායි ප්‍රාර්ථනා කරන්නට කියලා මතක් කරලා තියෙනවා. ඉතින් ඒ ආකාරයෙන් ඒ බලාපොරොත්තු සියල්ල ඉෂ්ට සිද්ධ වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කුමාරි කරුණාරත්න මහත්මිය, නිලුම් ජයසුන්දර මහත්මිය ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටමත් විශේෂයෙන්ම මෙතුළු ජයසුන්දර දියණියටත් යහපත් උපන්දිනය ප්‍රාර්ථනා කරන අතර එම මහත්මීන් දෙදෙනා ඇතුළු සුජීවත්ව වාසය කරන හැම දිනාටම නිදුක් නිරෝගී චිර ජීවනය ලැබේවා. කරන කියන සියලු කටයුතු සාර්ථක වේවා. සියලු දුක් නිවේවා. අවසානයේදී උතුම් නිවනින් සැනසෙන්නට මේ සියලු පුණ්‍ය ශක්තියින් පාරමිතාවක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හැම දිනාටම සම්මා සම්බුදු සරණයි. හොඳයි, එහෙමනම් පින්වතුනි, අපි ධර්ම දේශනාව ශ්‍රවණය කිරීම තුළින් රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම කුසල ධර්මයන් මියගේ ඥාතීන්ටත් දෙවියන්ටත් අනුමෝදන් කරමු. මේ පින් ලැබෙන මියගේ ඥාතීන්ද දෙවියන්ද ඔවුන් සියලුම දෙනා බලාපොරොත්තු වන ආකාරයට උතුම් වූ නිර්වාණයම අවබෝධ කරගනිත්වා යන ප්‍රාර්ථනාවෙන් යුක්තව සියලුම දෙනා සාදුකාරයක් පවත්වන්න. හොඳයි, එහෙමනම් සියලුම දෙනා වැඳගන්න ආශිර්වාද කරනවා. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චතරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිජ්ජතු. සියලුම දෙනාට සම්මා සම්බුදු සරණයි.